අපේ ලංකාව ගත්තොත් එම ගුවන්වැලි මහාසෑය කරපු උදුගම් රජුරෝ අපි වීරයෙක් හැට සලකනවා. එක පැත්තෙන් යුද වීරයෙක් හැට සලකනවා. අනිත් පැත්තෙන් ආධ්‍යාත්මය පෝෂණය කරගත්තු වීරයෙක් හැට සලකනවා. ඒ වගේ විහාර මහදේවිය ගත්තම සෝමාදේවිය ගත්තම මේ වීර කාන්තාවන් පිළිබඳව අපි තුල තියෙනවා මහත් ඇල්මක්, මහත් ඕනෑකමක්, මහත් ගෞරවයක් තියෙනවා. ඒ වගේම අපේ නිදහස් රටේදී උරදුන්නු නොඑක් ආකාරයේ පුද්ගලයන් අපේ රටේ පහළ වෙච්ච වීරයන් හැටියට අපි සලකනවා. අපි වීර පුරංගප්පු, ගොංගාලෝඩ බණ්ඩා, කට්ටුබාවගේ මංකොල්ල කාපු බඩු ගමේ උන්ට බැඳලා දීලා මම කල්ලා ගමේ උගේ සාක්කි ජනප්‍රියත්වයට පත්ුනේ ජන විඥානෙට ඇතුල්වන්නේ මේ මාර්ගයේ ඔස්සේ උඩට පල්ලෙහාට ගමන් කරන භාණ්ඩ ප්‍රවාහනය ආක්‍රමණය කරලා එහි උඩහටත් පහළටත් ගලා ගිය මෙන්න මේ වස්තු සම්භාරයේ උදුරගෙන දුප්පුතුන් අතර බෙදාහරපු කෙනෙක් හැටියට මං හිතලා මෙන්න මේකෙදී කන්ද උඩරට ජනතාව විතරක් නෙවෙයි මං හිතන්නේ පහතරට ජනතාවත් ඔහු කෙරේ ඇදී යන්නේ ප්‍රධාන හේතුවක් කියලා. එනම් මේ නුවර පාර කන්ද උඩරට ස්වාධීනත්ව බිඳ දැමූ දෙයක් හැටියට තමයි කන්ද උඩරට උදවිය කල්පනා කළේ. ගෑගහන්ටපා දගලන්ටපා කරත්තල ඉන්නේ උන් අපේ කාලා. අපි තොපේ කාලා. කරත්තල ගෙනියන බඩු තොපෙත් නෙමෙයි අපෙත් නෙමෙයි. සුට්ටංගේ කඩමුදල අල්ලගෙන. අනේ ආයිබුවන් මේ අපේ බඩ ගොස්තරේ. නෑ තොපේ නෙමෙයි. මේ වතු සුට්ටංගේ කඩමුදල අල්ලගයි බඩ ගොස්තරේ. වැඩ කරන්නේ කාලගේ බඩ ගොස්තරේ. තොපි මේ බඩුව දින්නේ සුද්දන්ටයි කඩමුදලටයි අස්වද්දන්න. අපි බඩුව දින්නේ ගමේ කාලාට කන්ට දෙන්න. තොපි එකෙක්වත් පොලෝසියට ආරක්ෂිලාට විදාන්ට කියලා තිබුණොත් අරත්තකාරයේ පුතෙක් අතින් අරත්තකාරයෝ මැරුම්කයි. අපේ සමාජයේ ඉතිහාසයේ සිදු වූ සිදුවීම් ඒ වගේම ඉතිහාසයේ ජීවත් වූ ඒ පුජ්‍යලයන් ඔවුන්ගේ සූර වීරකම් ඒ වගේම එම චරිත තුළින් අපට දැකගත හැකි විවිධ ගති ලක්ෂණ කියන මෙන්න මේවා විෂය කරගෙන තෙල් නාට්‍යයක් නිර්මාණය කිරීම මේ වගේ අවධියක ඉතාම වැදගත් කියලා මම හිතනවා. මගේ ළඟින් හිටපු මිත්‍රය මම්මලේ. මම්මලේ මරික්කා. කවුරු හරි අපේ ඇත්තෙක් වතාවක් වගේ නුවර දඹුල්ල මාතලේ පැත්තේ කැරල්ලක් ගැහුවොත් යකෝ මං එක පර සුද්දෙකුටවත් එක බයිනෙත්තුකාරයෙකුටවත් මේ මාව නැල්ලෙන් උඩාට යන්න ඉඩ තියන්නේ නැහැ. හැමදාම එකම අදවිය ගැලපෙන්න තාසයි. ඉක්මනට මාර්ලින්කෝ. අත්‍යවශ්‍යම ජනතාව එකමුතු වෙලා විවිධ ජාතීන් එකට එකතු වෙලා ජීවත් වෙන පරිසරයක් තුල ඒවා කඩා බිඳ දමන්න ඒවා විනාශ කරලා දාන්න බලපෑම් මෙල්ල වුණා. ඒවට විරුද්ධව අපේ ජනනායකින් නැගී හිටියා. අරගල කළා. ඒවා පාවා දෙන්නන් තුළින් විනාශ වෙලා ගියා. මෙය හුදු ආරච්චි කෙනෙකුගේ චරිතයක්ම පමණක් නෙවෙයි එක්තරා ආකාරයක නාට්‍යකරුවා ඉදිරිපත් කළ සංකේතයක්. අධිරාජ්‍යවාදීගේ පාලන කාලය සීමාව තුළ මේ රටේ පාලන තන්ත්‍රය පවත්වාගෙන යාම සඳහා ඔවුන් ඉතාමත් සූක්ෂමන්දනින් භාවිතා කළ අධිරාජ්‍ය ගැති දේශීය සමාජ පැලැන්තියක් පිළිබිඹු වෙනවා. පොසරදියලා සුහිගේ සුදු දන්නේ නැතුව
චෝදනා බරපතලයි කට්ටුබාවා මැරීමට සැත්කිරීම මංකොල්ල කෑම පහරදීම මේ ශාරීරික අදන් සේත්තම් කිරීම මොකද තෝර කරපු අතමජ්ජාති වැඩේ තෝර කොල්ලෙක් ඔලුව පොඩි කරලා මිනිමරන්නද ඈ එකෙක් මට ගහපු ගලක් සුරභයගේ ඔලුවට වැදුණා මම ගෙහුවේ නැතුව ගෙහුවේ නැහැ ඈ බොරු කීරට මං කියන්නේ කටන් සර්ගිල්ගේ බව දකින්න ඇද්දේ තමයි පොඩි කාලේදම ඔහුගේ අපේ ගම ඒ කියන්නේ ජාතිකත්වය කියන එක ඔහුගේ කුඩා කාල සිටම තිබුණා මොකද සුද්ද දැක්කම හූ කියන්න පෙළමෙන එහෙම එකක් ඔහුගේ චර්යාවේ කුඩා කාල සිටම වර්ධනය වෙනවා ඒ වර්ධනය වෙලා වර්ධනය වීමත් අර අධිරාජ්‍යවාදීන් ගැටියම් කරන මිනිසුන්ගේ වෙන දුක් ගැහැට නිසා තමයි ඔහු දීකිර කෑවගේ සර්ගිල් අප්පු උතුම් කන්දේ සර්ගිල් දක්වා වර්ධනය වෙන්නේ ඉතින් සිරිමැටිගිරින්ට කිඹුලක් නැහැ නෝවේ අපි ඉන්න තැන් වල අසාධාරණ වැඩ කරන්ට කිඹුලෙකුට තියා යකෙකුටවත් බෑ යකාටවත් බය නැති අයියන් දිගේ නමවත් තාම අපි දන්නේ නැහැ නෝවේ තරදියේක සෙනෙහස දක්වන චර්යාවක් තමයි මීනුකා පුද්ගලිකවම මම තරදියල දකින්නේ තරදිය සහ මම්මලේ කියන චරිත දෙකම කඳු උඩරට කැරැල්ල අසාර්ථක වීමත් සමග නැගියන ප්‍රවාහයක ප්‍රතිඵලයක් හැටියට. යන්නේ, යන්නේ. ඔබලා නැචේන. නැච. මට කියහලකො. මොකක් කර ගිනි ගැඩියක්ද ගිනි බුදු අප්පෝ. අනේ ලොකුයික මොකද්ද වෙලා තියෙන්නේ? මේ කවුරු ඇහුවත් මන් නැහැ කියන හොඳයි. වරින්. අපේ කණ්ඩායමේ 7 දෙනෙක් හිටියා. ඒ 1830 ගණන් වල මං හිතනවා එදාට වඩා අදටයි මේ කතාවෙන් දෙන පණිවිඩේ වඩාත් වැදගත් වෙන්නේ කියලා. මොකද අද අපේ රටේ පවතිනවා ජනවාර්ගික අර්බුදයක්. සිංහල දෙමළ මුස්ලිම් අපි මේ රට බෙදා ගන්න බැරුව දඟලනවා. නමුත් මේ කතාවෙන් දෙනවා පණිවිඩයක් මේ සිංහල මුස්ලිම් ද්‍රවිඩ අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් හැටියට එකයි කියලා. අම්මේ අප්පච්ච මට අප්පච්චගේ මූණ බල ගන්න බැරි වුණා. දුකයි. ඔබ වහන්සේගේ උඹන දහරකම් කරුවේ. මූ හැමදහන්න පාය. කොහොමද දැන්? ඌව හරි පාට ගන්න කියලා එලිගම්මන හාමුදුරුවෝ උත්සාහ කළා. මාත් උත්සාහ කළා. දැන් ඉතින් උඹලා මනාපේ හැටියට හදාගනින්න. ඔව් ප්‍රසිද්ධවන්නේ extra විදියකින් ගාමරිකයකින් හොරයකින් මංකොල්ල කරුවෙක් යන আদি වශයෙන් වන මේ පැත්තට බරව අපි හිතන විදියට අනිත් පැත්තෙන් කිසියම් ආකාරයක මේ සමාජවාදී චින්තනයක් තිබුණා නැත්නම් මේ ධනේශ්වරයෙන් ලබා ගන්නා මුදල් අදල් භෞතික වස්තුන් පොදු ජන අතර බෙදා හරින පුද්ගලෙක් වශයෙන් උත් අපි ඔහුව හඳුනා ගන්නවා. අපිට නායකෙක් පහළ වෙලා ඉංග්‍රීසින්ට විරුද්ධව හටන් කරන්ද යුද්ධෙට යන උදවිය නැගී හිටියනම් පොඩ්ඩක් බලන්න.